සුබ දවසක් කියලා මුලින් පිළිගන්නවා යකුරා රවණා channel එකට. ඉතින් අද දවසේදී අපි කතා කරන්න තවත් විශේෂ කාරණාවක්. ඉතින් අපිට මේ හඹංගම කියන ප්‍රදේශයෙන් හම්බෙලා තියෙන මේ දවැන්ත නිදන් වස්තුව පිළිබඳව තමයි අද දවසේදී කතා කරන්නේ. ඉතින් මේ නිදන් වස්තුව ගොඩක්ම වෙලාවට මේක પરම්පරා හතක් වුණත් ජීවත් කරවන්න පුළුවන් විධානයක් හැටියට තමයි මේ ප්‍රදේශවාසීන් කියන්නේ. ඉතින් මේක ඇත්ත නැත්ත අපි හොයන්න ගොඩක් මහන්සි වුණා. ඉතින් ගොඩක් මේ ප්‍රදේශවාසීන් කියන දෙයක් තමයි මේක දවැන්ත නිධානයක්. මේක හේතුව තමයි යම්කිසි මුලාදෑනිතුමෙකුට අයිති වෙලා තිබුණ නිධානයක් හැටියට තමයි අද දවසේදී මේ නිධානය සලකන්නේ කියලා තමයි ඔවුන් අපෙත් එක්ක කතා බහ කිරීමක් කරන්නේ. ගොඩක්ම වෙලාවට මුලාදෑනිතුමා භාවිත කරන ලද සැරයටියේ නිධානය කියලා තමයි කියන්නේ. ඔබට පැහැදිලිව මේක බැලුවොත් එහෙම ඔබට පේනවා සැරයටියක ආකාරය දැක්වෙන නිදන් ලකුණක් තියෙනවා. ඉතින් මේක ඇත්තටම මොන වගේ දෙයක්ද, මේක මේ කියන වගේ දවැන්ත නිධානයක් තියෙන්න පුළුවන්ද කියලා අපි ගොඩක් හොයලා බැලුවා. ඉතින් සමහරක් විට මේ වගේ දේවල් තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට ගොඩක් මේ පුංචි දෙයක් තමයි ලොකු විදිහට කටකතාවක් ගිහිල්ලා ඔබ දන්නවා. අර ඉස්සර අපි පොඩි දවසේදී රහස් කෝචි කියලා එකක් කියනවා. එතන ඔය ඕක කරනකොට මුලින් කියන දේ නෙමෙයි අගට යනකොට වෙනස් විදියටම අපිට දෙයක් තමයි එන්නේ. ඒ වගේ මේ නිදන් කියන සමහරක් ඒ වගේත් මුලින් කියන දේ නෙමෙයි අගට යනකොට එන්නේ. කට කතා වෙනස් වෙලා සමහරක් වෙලාවට අලුතෙන් කෑලි එකතු වෙලා ඉතින් එහෙම දෙයක් තමයි තියෙන්නේ. ඉතින් මේ මුලාදෑනිතුමා භාවිත කරපු සැරයටිය රත්තරන් සැරයටියක් කියලා තමයි කියන්නේ. ඉතින් මේ රත්තරන් සැරයටිය ගොඩක්ම කෝටි ගාණක් වටිනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේක මෙන්න මේ ගල්තලාවේ සංගවලා තියෙනවා, නිදන්ගත කිරීමක් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ මේකෙදී පැහැදිලිව බලනකොට. ඉතින් අපිට මේ ගැන කතා බහ කරන්න යනකොට ගොඩක් අමුතු කතා බහක් හොයා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක තමයි මේ මුලාදෑනිතුමා මැරුණේ නැහැ කියලා කියනවා, අතුරුදහන් වුණා කියලා කියනවා. ඉතින් අතුරුදහන් වීමත් එක්ක මේ රත්තරන් සැරයටිය අතුරුදහන් වෙලා අවසානයේදී මෙන්න මෙතන නිදන්ගත කිරීමක් කරලා තියෙනවා කියලා පසුව වාර්තා වෙනවා කියලා තමයි කියන්නේ. අදින් ඒක ලිඛිත තොරතුරු වලද නැත්නම් ජනප්‍රවාදයේද නැත්නම් පරම්පරාවේ උරුමයේ විදිහට එන දෙයක්ද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ කතන්දරයක් තමයි අද දවසේදී මෙන්න මේ ප්‍රදේශයේ මෙන්න මේ නිධානය ගැන තියෙන්නේ. ඉතින් ඔබට දකින්නකොට මේක මොන වගේ දෙයක් කියලා හිතෙන්නේ. ඔය සමහරක් වෙලාවට මේ වීඩියෝ එක ඔබට පැහැදිලිව පේන්නේ නැතුව ඇති. මොකද සාමාන්‍ය ෆෝන් එකකින් තමයි මේක රෙකෝඩින් කරලා තියෙන්නේ, වීඩියෝ එක ෂූට් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉතින් ඔබ දන්නවා මේ කොරෝනා සිටුේෂන් එකත් එක්ක අපිට මේ තැන්වලට ගිහිල්ලා වීඩියෝ ෂූට් කරන්න අවස්ථාව නැහැ. ඉතින් ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට මේ ට්‍රැවලින් නැත්තම් මේ කියන තැන්වලට යන්න ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔබට මේ පිළිබඳව දවැන්ත වීඩියෝ රාශියක් ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද යකුල රවණා අපි ටීම් එක මේ තැන්වලට ගිහිල්ලා මේ පුද්ගලයන් එක්ක කතා බහ කිරීමක් කරලා ගොඩක්ම මේ පිළිබඳව දවැන්ත විදිහටම දන්නේ වයසක පුද්ගලයන්. ඉතින් ඔබේත් ප්‍රදේශයේ යම්කිසි මේ වගේ තොරතුරක් තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන්. මෙන්න මේ වගේ කතාහන්දරයක් තියෙනවා. මේකේ මූල බීචේ මේ වගේ වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් අපෙත් එක්ක කතා බහ කිරීමක් කරලා මේක පිළිවලකට සමාජගත කිරීමක් කරන්න පුළුවන්. මොකද යකුල රවණා අපේ ප්‍රධාන මතය වෙන්නේ මේ වගේ දේවල් රැකගන්න එක. සමහරක් වෙලාවට මේ කියන කටකතාවල් වල සත්‍යතාවයක් තියෙන්නත් පුළුවන්. ඒකට හේතුව තමයි ඉස්සර මිනිස්සු බොරු කිව්වේ නැහැ. මොකද ඇත්තද ඇත්ත තමයි කතා කරේ. අද දවස් ඉන්නේ බොරු කියන මිනිස්සු ඉන්නේ. ඉතින් ඉස්සර මිනිස්සු ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි ඔය දෙක කරන්න බය වුණේ නැහැ. ඉතින් ඒක නිසා මිනිස්සු ඇත්ත කතා කරා. සමහරක් වෙලාවට මේ කියන හැම දෙයක්ම සත්‍ය වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට ගොඩක් මේ රත්තරන් ගල්ලෝපු සැරයටියක් තිබුණාද නැත්නම් මේ පරම්පරාවෙන් එන දෙයක්ද, පරම්පරාවේ උරුමයක්ද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ දේවල් අපේ ප්‍රදේශයේ ඕනතරම් අහන්න දකින්න ලැබිලා තියෙනවා. ඉතින් ඔබගේ ප්‍රදේශයේත් ඒ වගේ දේවල් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද දවසේ වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් ඔබ ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම ඔබට ඒක වැදගත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් දෙන්නත් අමතක කරන්න එපා. අපි අදට ගිහින් එන්නම්. ඕකේ, තැන්ක් යූ.